බටහිර රුසියාවේ ක්ලින්සි නගරයේ ඉන්ධන ගබඩාවක් වෙත යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා. රුසියානු හමුදා බ්ලොග් අඩවි මගින් වාර්තා කළේ මෙහිදී ඉන්ධන ගබඩා සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බවයි. යුක්‍රේන දේශ සීමාවේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි ක්ලින්සිහි ඉන්ධන ටැංකි 4ක් ගිනි ගනිමින් නැතයිද දැනුම් දී තිබුණා. ගින්න පාලනය සඳහා රුසියානු හදිසි සේවා අංශ කටයුතු කරන බවයි නිවේදනය කළේ. ගත වූ දිනේ රුසියාවේ ශාන්ත පීටර්බර්ග් වෙතද යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් වාර්තා වූ අතර එහිදීත් ඉන්ධන ගබඩා සංකීර්ණයකට හානි සිදු වූ බවයි ප්‍රකාශ කළේ. යුක්‍රේන අභ්‍යන්තරයේ සිදු කරන රුසියානු ප්‍රහාර සඳහා ප්‍රතිචාර ලෙස රුසියානු දේශ සීමාව ආසන්න නගර වෙත මෙම ප්‍රහාර සිදු කරන බවද යුක්‍රේන හමුදා දැනුම් දී තිබෙනවා. මේ අතර දකුණු යුක්‍රේනයේ කෙර්සන් නගරයේ වෙත රුසියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබුණා. මෙහිදී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බවයි යුක්‍රේන හමුදාව නිවේදනය කළේ. සිද්ධියෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද දැනුම් දී තිබෙනවා. රුසියානු හමුදා කෙර්සන්හි ඩිනිප්‍රෝ ගංගා වම් ඉවුරේ සිට කෙර්සන් නගරයේ වෙත අකණ්ඩව ප්‍රහාර මෙහෙවමින් සිටින බවද දැනුම් දී තිබෙනවා. යුක්‍රේන හමුදාවේ දිනේ වාර්තාවෙන් අද ප්‍රකාශ කළේ ඩිනිප්‍රෝ ගංගා වම් ඉවුරේ රුසියානු හමුදා යුද ටැංකි පෙළක් වනසා දැමූ බවයි. මෙහිදී ක්‍රින්කි නගරයෙන් පිටත කලාපය තුලදී එල්ල කළ යුක්‍රේන ප්‍රහාරය මගින් එහි රඳවා තිබූ රුසියානු හමුදා යුද ටැංකි සියල්ලම වනසා දැමූ බවයි නිවේදනය කළේ. මේ සමග කලාපයේ ප්‍රදේශ කිහිපයක නැවත බලය තහවුරු කරමින් සිටින බවද දැනුම් දී තිබෙනවා. යුක්‍රේන හමුදාවේ 73 වන නාවික මධ්‍යස්ථානයේ ප්‍රහාරක ඒකකයද මීට සම්බන්ධ වූ බවයි නිවේදනය කළේ. මේ අතර අවුඩියුකා සටන් පෙරමුණෙන් යුක්‍රේන හමුදා පලා යමින් සිටින බව රුසියානු හමුදා විසින් දැනුම් දී තිබෙනවා. රුසියානු හමුදා ක්‍රියාත්මක කරන නව ප්‍රහාර මාලාවක් සමග නගර මැද වෙත සැපයුම් සිදු කරන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සිටින බවද සඳහන් කළා. මේ සමග නගරයේ උතුරු හා වයඹ කලාපයෙන් යුක්‍රේන හමුදා පසුබසමින් ඇති අතර රුසියානු හමුදා ඉදිරියට ගමන් කරන බවද පවසා තිබෙනවා. මේ සමග නගරයේ බලය තහවුරු කිරීම පිළිබඳ සිය අපේක්ෂා වර්ධනය කරමින් ඇති බවයි රුසියානු හමුදා මැදම විධානය ප්‍රකාශ කළේ. ඊසාන දිග යුක්‍රේනයේ කූපියන්ස් නගරයේ ආසන්නයෙන්ද සිය හමුදා ඉදිරියට ගමන් කරන බවයි රුසියානු හමුදා වොස්ටොක් බලගණය සඳහන් කළේ. මෙහිදී දිශාවන් කිහිපයකින් සිය හමුදා ප්‍රහාරයේ සිදුවන අතර දරුණු ප්‍රහාර මගින් යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ලට හානි සිදු කරන ලද බවද දැනුම් දී තිබෙනවා. මෙහිදී එල්ල කළ ගුවන් ප්‍රහාර මගින් යුක්‍රේන හමුදා වෙත සැලකිය යුතු ජීවිත හානි සිදු කර ඇති බවයි ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍යයේ නව බුද්ධ්‍යංශ වාර්තාව මගින් අද අනාවරණ කළේ අසව් මුහුද ආසන්න කලාපයේ වෙත රුසියාවේ A-50 දිගුදුර රේඩාර් හඳුනා ගැනීමේ නව ගුවන් යානයක් යොදවා ඇති බවයි. පසුගියදා එම මෙහෙයුම් වලට සම්බන්ධ වී සිටි යානයක් යුක්‍රේනයේ විසින් වනසා දැමීමෙන් පසු නව යානය යොදවා ඇති බවයි අනාවරණ කළේ. කෙසේ වෙතත් නව යානය අසව් මුහුදේ යුක්‍රේන වෙරළට දුරින් යොදවා ඇතැයිද හෙළි කර තිබෙනවා. මේ අතර අද ක්‍රෙම්ලිනයේ පැවසුවේ කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුව නැවත පණගැන්වීමේ අපේක්ෂාවක් නොමැති බවයි. යුක්‍රේනය ධාන්‍ය නැවගත කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කළද ඉදිරියේදී එමගින් විශාල අවදානම් මැතිවිය හැකි බවද පවසා තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ යුද්ධයෙන් රුසියාව ජයග්‍රහණය කිරීම යුරෝපයට යහපත් නොවන බව ලිතුවේනියාවේ විදේශ අමාත්‍ය ගේබ්‍රියලියස් ලෑන්ස්බර්ගිස් පවසනවා. ස්විට්සර්ලන්තයේ ඩාවෝ සමුළුවේදී ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් යුරෝපය වඩා වගකීම් සහගත විය යුතු බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.